ජුනි මාසේ 12 වෙනිදා එක් ග්‍රහ මාරුවක් සිද්ධ වුණා. ඒ තමයි සිකුරු ගාය. විශේෂයෙන් මිතුන රාශියට සම්ප්‍රාප්ත වුණා. ඒ වගේම හිතවතුනි ජුනි 14 වෙනිදා තවත් බලවත් වූ ග්‍රහ මාරුවක් සිද්ධ වුණා. ඒ තමයි බුධ ග්‍රහය. විශේෂයෙන්ම බලවත් වුණා භද්‍ර යෝගයකට සම්බන්ධ වුණා මිතුන රාශියට සපෙමිනිය. ඒ වගේම ජුනි මාසේ 15 වෙනිදා ග්‍රහලෝ මහරජු සූර්ය දිව්‍ය රාජෝත්තමයා සකීය වාසභවනය වෙනස් කළා මිතුන රාශියට ගියා. හිතවතුනි මේ ග්‍රහයින් 3 දෙනාම එකම රාශියක ප්‍රිගහ යෝගයකට සම්බන්ධ වෙමින් මේ කාල සීමාව තුළ ගමන් කරනවා. විශේෂයෙන්ම ජූලි මාසේ 15 වෙනිදා දක්වා මේ ග්‍රහ ශක්තිය ඉතාම ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. හිතවතුනි බුදගෙන් යෙදෙන භද්‍රා යෝගය, ඒ වගේම රවි බුද සංයෝගයෙන් යෙදෙන බුද ආදිත්‍ය යෝගය, ඒ වගේම හිතවතුනි ප්‍රිගහ යෝගය කියන ග්‍රහ ශක්තියින් තුලින් විශ්වය තුළ මේ කාල සීමාව තුළ සුභවාදී ග්‍රහ ශක්තියින් ලෝකයට එහෙම නැත්නම් පෘථුවි තලයට මුදා හරිනවා. මෙන්න මේ ග්‍රහ ශක්තියින් අපගේ ජීවිතවලට සම්බන්ධ කරගෙන ජීවිත ජයග්‍රහණ ජීවිත ජයගන්න කදිම අවස්ථාවක් තමයි මෙන්න මේ ප්‍රිගහ යෝගය. එහෙමනම් හිතවතුනි අපි ලග්න 3ක් තෝරගත්තා විශේෂ වශයෙන්ම. ඒ තමයි මේෂ, වෘෂභ, ධනු, කුම්භ කියන රාශි 4න් උපන් අයට මෙන්න මේ ත්‍රිගහ යෝගයේ බලය, එහෙම නැත්නම් බුද ආදිත්‍ය යෝගයේ බලය, එහෙම නැත්නම් භද්‍රා යෝගයේ බලය තමන්ගේ ජීවිතවලට කොහොමද සම්බන්ධ කරගෙන, ඒ වගේම නැති බැරිකම්, අග හිඟකම්, අඩුපාඩු මකාගෙන ජීවිතයේ සතුට එහෙම නැත්නම් වාසනාව ළඟා කරගන්න මේ ග්‍රහ ශක්තිය කොහොමද අපි යොදාගන්නේ. ඒ වගේම හිතවතුනි මේ ලග්න 4 උපන් හැමතෙම මේ කාල සීමාව තුළ තමන්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය උදා කරගන්න විශ්වයෙන් ලැබිච්ච ආශිර්වාදයක් කිව්වොත් වඩා නිවැරදි. එහෙමනම් හිතවතුනි ලග්න 4ටම පිළිවෙලින් වෙන්වෙන් වශයෙන් අපි සාකච්ඡා කරමු මොනවද මේ තුළින් අපට ලබාගත හැක්කේ, ඒ වගේම ලබා ගැනීමට අපි උත්සාහ කළ යුත්තේ කියන කාරණා සම්බන්ධව. විශ්වයත් සයිභාවකාශයත් මුසු කළ සබුද්ධික ඔබගේ ආදරණීය ජෝතිෂ නාලිකාව. ආයිබෝන් වාසනාවන්ත සුබ දවසක්. මේෂ ලග්න හිතවතුනි ජුනි මාසේ 12, 14, 15 සිද්ධ වන මෙන්න මේ සුවිශේෂී ග්‍රහ මාරු තුනම එකම අවස්ථාවකට ඇවිල්ලා ප්‍රිගහ යෝගයක් බවට එකම භාවයේ එකම රාශියේ ගමන් කරනවා. අන්න ඒ තත්ත්වය මේෂ ලග්න ඔබට සුබදායි ආකාරයට එහෙම නැත්නම් ඔබේ ජීවිතයේ සුබ සිද්ධිය සඳහා විශේෂයෙන්ම ඉවහල් වෙනවා. හිතවතුනි මෙවන් තත්ත්ව අවුරුදු කීපයකට වතාවක් තමයි නිර්මාණය වෙන්නේ. මේකෙන් අදහස් වෙන්නේ ඔබේ ලග්නය අනුව ඔබට විශ්වයෙන් ලැබෙන ඒ සුභවාදී ශක්තියින් ඔබ වටා ආකර්ෂණයේ ශීලී වීම, ඒ තුළින් ඔබට එම ශක්තියින් ඔබේ ජීවිතයේ යහපත සඳහා උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. එහෙමනම් හිතවතුනි මේ ප්‍රිගහ යෝගය ඔබගේ තුන්වැන්න වික්‍රමස්ථානයේ පැවතීම විශේෂයෙන්ම වෙනදාට වඩා ඔබ තුළ ආකර්ෂණයේ ශීලී බව, ඒ වගේම ප්‍රසිද්ධිය, ගෞරවය, ඇගීම වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් ඔබට සතුටු වීමේ අවස්ථාව, ඔබගේ වටිනාකම් ඇගීමට ලක්වීම, ඒ වගේම ඒවා ලෝකයා හඳුනා ගැනීම මෙන්න මේ ග්‍රහ ශක්තිත් එක්ක විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් හිතවතුනි ඔබ ජනප්‍රියත්වය, එහෙම නැත්නම් ඔබේ යම් ආකාරයක ප්‍රසිද්ධියක් සම්බන්ධයෙන් ඔබ කටයුත්තක් කරන්න අදහස් කරගෙන හිටියනම් අන්න ඒ කටයුත්ත ආරම්භ කරන්න ඔබට එහි නියම ප්‍රතිඵල අත්පත් වෙනවා. හිතවතුනි ඔබට යම් ආකාරයක චෝදනා, අපවාද, නින්දා වගේ දේවල් පැවතුනා නම් අන්නේ තත්ත්වවලින් ඔබ නිදොස් කොට නිදහස් වීමට මෙන්න මේ ග්‍රහ ශක්තිය විශේෂයෙන්ම හේතු කාරණා වෙනවා. හිතවතුනි මේ ග්‍රහ ශක්තියින් අතර වඩාත්ම බලවත් ග්‍රහයක් තමයි බුධ ග්‍රහය. භද්‍රා යෝගයකට සම්බන්ධ වෙනවා. අන්නේ බුධ බලවත් වෙනවා කියලා කියන්නේ ඔබගේ ව්‍යාපාරික වෘත්තීය පැත්තෙන්, එහෙම නැත්නම් ඔබගේ රැකියාමය පැත්තෙන් ඔබට තියෙන බාධක ගැටලු අවම කරගෙන ඒ වායේ වර්ධනය උන්නතිය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න ක්‍රියා මාර්ග ගන්න ඔබ තුළ සහජ බුද්ධිය ක්‍රියාත්මක වෙන කාල සීමාවක්.
ඒ වගේම හිතවතුනි ඔබ තුළ නිරෝගීතාවය ඒ වගේම සෑම කටයුත්තකදීම ඔබගේ උත්සාහය උනන්දුව කැපවීම උපරිම වශයෙන් පවත්වාගෙන යන්නත් ඒ තුළින් ඔබට ජයග්‍රහණ ඉලක්ක සාර්ථක කරගන්නත් මෙන්න මේ ශක්තිය විශේෂයෙන්ම හේතු වෙනවා. එහෙමනම් හිතවතුනි දරුවන්ගේ අධ්‍යාපන දියුණුව ඒ වගේම ඔබගේ අධ්‍යාපන ජයග්‍රහණත් ඒ විතරක් නෙමෙයි හිතවතුනි මේ කාල සීමාව තුළ විශේෂයෙන් ඔබට ඔබගේ වචනය ප්‍රබල වෙනවා. වචනය තුළින් ඔබට බොහෝ දේවල් සාක්ෂාත් කර ගැනීම එහෙම නැත්නම් අත්පත් කර ගැනීමේ හැකියාව මේ තුළින් උදා වෙනවා. හිතවතුනි විදේශ ගමන් අපේක්ෂා කරන අයට මේ කාල සීමාව තුළ තමන්ගේ අරමුණු සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීම වගේම සහෝදර සහෝදරියන් අතර පවතිනා වූ ඒ සහෝදරත්වය ශක්තිමත් වීමටත් මෙන්න මේ ග්‍රහ තත්ත්වය විශේෂයෙන්ම හේතු වෙනවා. හිතවතුනි වැදගත්ම දේ තමයි මේ කාල සීමාව තුළ ඔබගේ සැලසුම් ඒ වගේම අනාගතය වෙනුවෙන් කරන්නා වූ ආයෝජන මෙන්න මේ සියල්ල ක්‍රියාත්මක කළ ප්‍රතිඵල ලබා ගන්න ඉතාම සුදුසු කාලය තමයි මෙන්න මේ ජූනි මාසේ 12 වෙනිදා ඉඳලා ජූලි මාසේ 15 වෙනිදා දක්වාම මෙන්න මේ ග්‍රහ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් හිතවතුනි ජීවිතයට වසන්තයක් ජීවිතයට අරුතක් ජීවිතයට අර්ථයක් ජීවිතයට ශක්තියක් ඇති කරගන්න මෙන්න මේ කාල සීමාව තුළ ඔබ කළ යුත්තේ කුමක්ද? විශේෂයෙන්ම ඔබ සිහි කළ යුතුයි ඔබගේ බුද්ධිය අධ්‍යාපනය සම්බන්ධ ග්‍රහයා ඉතා බලවත් වීම මෙන්න මේ කාල සීමාව තුළ ඔබට කිසියම් දෙයක් ඉගෙන ගන්න අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කරන්න අවස්ථාවක් උදා කරගත්තොත් ඔබේ ජීවිතයට නොසිතන ආකාරයේ ජයග්‍රහණයක් සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. එහෙමනම් හිතවතුනි ඔබේ අධ්‍යාපන කටයුතු වලට ඔබට අලුත් දෙයක් ඉගෙන ගන්න ඒ තුළින් ජීවන ශක්තිය වර්ධනය කරගන්න එහෙම නැත්නම් වෘත්තියක් ආරම්භ කරන්න අපිත් මේ අවස්ථාවේ උදව් කරන්න සූදානම්. එහෙමනම් හිතවතුනි අපගේ ජ්‍යොතිර්විද්‍යා පාඨමාලාව නුදුරේදීම ආරම්භ වෙනවා. ඒ සඳහා ඔබට සම්බන්ධ වීමට ඔබ කැමතිනම් මෙන්න මේ අංකයට අපිට කතා කරලා එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් එවලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ පාඨමාලාව තුළින් ඔබට වෘත්තීය වශයෙන් දැනුමක් ලබාගෙන මෙම ශාස්ත්‍රයේ නිපුණයෙක් බවට පත්වලා ඒ තුළින් ඔබට වෘත්තීය වශයෙන් ශක්තිමත් වීමේ හැකියාව අපි ඔබට ලබා දෙනවා. එහෙමනම් හිතවතුනි බුද මාරුව ඒ වගේම රවි මාරුව සිකුරු මාරුව තුනම එකට එක භාවයක සිද්ධ වෙන මේ කාල සීමාවේ ජීවිතයට අරුතක් ජීවිතයට ජයග්‍රහණයක් ජීවිතයට ශක්තියක් ආරම්භ කරගන්න එකතු කරගන්න ඒ සඳහා ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව සැරසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුති. ආයිබුවන් වාසනාවන්ත සුබ දවසක්. සහෘද වෘෂභ ලග්න හිතවතුනි ජුනි මාසේ 12, 14, 15 දවස් තුනේම යහපත් වූ සුභවාදී වූ ග්‍රහ මාරු තුනක් සිද්ධ වෙනවා ඔබගේ දෙවැන්නේ ධනස්ථානේ එහෙම නැත්නම් කුටුම්බස්ථානේ. හිතවතුනි මෙන්න මේ ශක්තිය ඔබට සුවිශේෂ වෙනවා. අපි දන්නෝ දෙවැන්න කියන්නේ ධනය සම්බන්ධ ආර්ථිකය සම්බන්ධ ලැබීම් සම්බන්ධ ස්ථානේ. එහෙනම් ඒ දෙවැන්න බලවත් වෙනවා කියන්නේ ඔබේ ජීවිතයට ආර්ථික ශක්තියක් අතවිට සරුවීමක් ඒ වගේම ඔබට යම් දෙයක් ආර්ථික වශයෙන් ගොඩනගා ගන්න ලැබෙන සුවිශේෂී කාල සීමාවක්. හිතවතුනි මෙන්න මේ தත්ත්වය හරියටම ජූලි මාසේ 15 වෙනිදා දක්වා වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් හිතවතුනි මේ කාල සීමාව තුළ ඔබගේ වචනයේ බලය අපි විශාලයි. ඒ තුළින් ඔබට කරගත හැකි බොහෝ දේවල් තියෙනවා. ව්‍යාපාරික වෙන්න පුළුවන්, වෘත්තීය වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්. ඔබගේ වචනය හරිම ශක්තිමත් වෙනවා. ඒ තුළින් ඔබට ඔබගේ ජයග්‍රහණ රැඳී තිබෙනවා. ඒ වගේම හිතවතුනි ඔබගේ කුටුම්බයන්ගේ දියුණුව ආරක්ෂාව සෞභාග්‍ය ඒ වගේම ඔවුන්ගේ අරමුණු ඉෂ්ට සිද්ධ වීම තුළින් ඔබ ලබන සතුටක් මෙන්න මේ සියල්ලට එකතු වෙනවා. හිතවතුනි විශ්ව විසින් මුදා හරින මෙන්න මේ ත්‍රිඝා ශක්තිය ඔබට විශේෂයෙන්ම ඔබගේ කටයුතු වල පිළිවෙල ආකර්ශනීය බව ඒ වගේම යහපත් නිමාව මෙන්න මේ සියලු කරුණ කාරණා උපරිම ආකාරයට ක්‍රියාත්මක වෙනවා.
ඒ වගේම හිතෝතුනි ඔබ විදේශගත වීමට අදහස් කරලා තියෙන කෙනෙක් නම් ඔබේ අරමුණු ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම හිතෝතුනි මේ තාක් කාල සීමාවක් ඔබ ආර්ථික වශයෙන් යම් ආකාරයක අපහසුතා ගැටලු අභියෝග වලට මුහුණ දුන්නා නම් අන්නේ අභියෝග ගැටලු වලට විසඳුම් ලැබිලා ඒවා යම් ආකාරයකට සමනය කරගන්න ඔබට හැකියාව ලැබෙන කාල සීමාවක් වෙනවා. හිතෝතුනි දෙවියන්ගෙන් ලැබෙනවා එහෙම නැත්නම් වාසනාවට ලැබෙනවා කියලා හිතනවා වෙනුවට ඔබේ වාසනාව ඔබ ළඟ තියෙන වාසනාව ඔබ උදා කර ගැනීම තුළින් ඊටත් එහා ගිය ඔබට ශක්තියක් එහෙම නැත්නම් බලයක් ඔබට ලබා ගැනීමේ හැකියාව මෙන්න මේ කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් හිතෝතුනි තව කාරණාවක් තමයි ඔබට මේ කාල සීමාව තුළ අලුත් දේවල් අත්හදා බලන්න ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බුද්ධිය දැනුම ප්‍රඥාව පහළ වෙන කාල සීමාව. ඔබ මේ කාල සීමාවේ කිසියම් දෙයක් ආරම්භ කරොත් වෘත්තීය වෙන්න පුළුවන්, ව්‍යාපාරික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබේ ප්‍රසිද්ධිය සඳහා වෙන්න පුළුවන්. ඒ සියල්ලම සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ඔබට අත්පත් කරගන්න හැකියාව පවතිනවා. හිතවතුනි තව දෙයක් ඔබට දැනෙනවා ඇති. පහුගිය කාලේ ප්‍රශ්න තිබුණා, ඔබ මානසික වශයෙන් පීඩාවක් විඳින්න ඇති, ඒ වගේම ඔබට සහනයක් නොවෙන්න ඇති. නමුත් ඒ ප්‍රශ්න අඩු නොවුණත් මේ කාල සීමාවේ ඔබ යම් හෝ මානසික සැහැල්ලුවකින් ගත කරන්න ඔබට ශක්තිය ලැබිලා දෙනවා. ඒ සඳහා ඔබට විශ්වයේ ආශිර්වාදය වගේම අන් අයගේ උදව් උපකාරත් ලැබෙමින් පවතිනවා. මේ ශක්තියින් හඳුනා ගන්න ඔබට ජයග්‍රහණය ස්ථිර වෙනවා. එහෙමනම් හිතුවතුනි ඔබ මෙන්න මේ කාල සීමාව තුළ විශේෂයෙන් ඔබට සිහිපත් කරනවා අවුරුදු කීපයකට වතාවක් තමයි මෙවැනි ත්‍රිගහයෝගයක් ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් හිතුවතුනි ඔබ කළ යුත්තේ කුමක්ද? හිතුවතුනි නිකං ඉන්න එපා. නිකං ඉඳලා ග්‍රහයින්ගේ දොස් කියලා තේරුමක් නැහැ. ඔබ ක්‍රියාත්මක වෙන්න. ඔබේ සතු හැකියා දක්ෂතා වලට ඔබට කළ හැකි දේ ඔබ සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න ඔබ සාර්ථක වෙනවා. හිතුවතුනි අමතක කරන්න එපා. මේ ග්‍රහ ශක්තියින් අතර බුදගේ බලවත් වීම භද්‍රා යෝගයක් ක්‍රියාත්මක වන කාල සීමා. එහෙමනම් හිතෝතුනි වයස් භේදයකින් තොරව සෑම දිනාටම අලුත් දෙයක් ඉගෙන ගන්න, අලුත් අත්දැකීම් ලබන්න, තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්න ලැබෙන සුවිශේෂී කාල සීමාව. එහෙමනම් හිතෝතුනි ඔබ මොනවා හෝ ඉගෙන ගන්න අලුත් දෙයක් ඔබ ආරම්භ කරන්න. අන්න ඒකට උදව් කරන්න අපි සූදානම්. හිතවතුනි අපේ ජ්‍යොතිර්විද්‍යා පාඨමාලාව නුදුරේදීම ආරම්භ වෙනවා. ඒ සඳහා ඔබව අපි සම්බන්ධ කරගන්න සූදානම්. ඒ සඳහා කැමැත්තක් තියෙන අය අපේ මේ දුරකථන අංකයට අපට දැනුම් දීමක් කරන්න. ඒ වගේම හිතවතුනි මේ පාඨමාලාව අවසානයේ ඔබට ජ්‍යොතිර්වේදියෙක් වශයෙන් දක්ෂ ආකාරයට ඒ වගේම නිපුණයෙක් වීමේ හැකියාව ඔබට පවතිනවා අපි ළඟා කර දෙනවා. ඒ වගේම හිතවතුනි මේ ශාස්ත්‍රය තුළින් ඔබගේ ජීවිතේ නව වෙනසක් ඇති කර ගැනීම, ලෝකය හඳුනා ගැනීම, ලෝකය තේරුම් ගැනීම වගේම වෘත්තීය වේදිකාවක් වශයෙන් ඔබට කටයුතු කරන්න අවශ්‍ය සියල්ල අපේ පාඨමාලාව තුළ ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම හිතෝතුනි මෙන්න මේ ත්‍රිගහ යෝගය තුළින් තව කාරණාවක් සිද්ධ වෙනවා. ඔබට සහයෝගය දක්වන්න නව මිත්‍ර සම්බන්ධතා ගොඩනැගීවි. ඒ වගේම විවාහ මංගල යෝජනා ප්‍රමාද වෙච්ච අයට තමන්ගේ අරමුණු ඉෂ්ට සිද්ධ වේවි. මෙන්න මේ ආකාරයට සුභවාදී ග්‍රහ තත්ත්ව ක්‍රියාත්මක වන මේ කාල සීමාව තුළ ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල සුබදායි වර්ධනයක් අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. එහෙමනම් හිතවතුනි මෙන්න මේ ත්‍රිගහ යෝගයේ බලය ඔබට ශක්තියක් වේවා, ධෛර්යයක් වේවා, යහපතක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ආයුබෝවන්, වාසනාවන්ත සුබ දවසක්. ධනු ලග්න සහෘද හිතවතුනි ජුනි මාසේ 12, 14, 15 ග්‍රහයෝග ක්‍රියාත්මක වෙනවා. ග්‍රහයන් 3 දෙනෙක් එකම රාශියකට ඇවිල්ලා ත්‍රිගහ යෝගයක් බවට පත් වෙනවා. මෙන්න මේ තත්ත්වය ඔබේ ලග්නයට සුවිශේෂී වෙනවා. එහෙමනම් හිතවතුනි ඔබගේ හත්වැන්නේ එහෙම නැත්නම් කලස්ත්‍රස්ථානයේ මෙන්න මේ ත්‍රිගහ යෝගය, භද්‍රා යෝගය, බුද ආදිත්‍ය යෝගයේ ක්‍රියාත්මක වෙනවා. අන්නේ ශක්තිය ඔබේ ජීවිතයට ඍජු ආකාරයටම බලපෑම් කරනවා. එහෙමනම් ප්‍රධාන වශයෙන්ම ඔබගේ මානසික ශක්තිය, ඒ වගේම මානසික සහනය, ඒ වගේම ඔබගේ පිළිවෙලකට වැඩ කිරීමේ හැකියාව ක්‍රමානුකූල බව වර්ධනය වීමට මෙන්න මේ ග්‍රහ ශක්තිය හේතු වෙනවා.
හිතවතුනි ඕනෑම කෙනෙකුට ප්‍රශ්න ගැටලු බාධක අභියෝග තියෙනවා. නමුත් මෙන්න මේ අභියෝග හමුවේ ඔබ වැටෙන්නේ නැතුව ශක්තිමත්ව හරි වැරද්ද තෝරා ගනිමින් අවශ්‍ය විසඳුම නිසි ආකාරයෙන් හොයන්න අවශ්‍ය පරිසරය වගේම සහාය වගේම ඔබ තුළ බුද්ධිය ගොඩනගෙනවා, ඔබ ශක්තිවත් වෙනවා. හිතවතුනි මේ ග්‍රහ ශක්තිය හත්වැන්නේ ක්‍රියාත්මක වීම නිසා ඔබ බොහෝ වෙලාවට තනි වුණා කියලා හිතෙන්නේ නැති, එහෙම නැත්නම් අසරණ වුණා කියලා හිතෙන්නේ නැති. නමුත් ඒ සියල්ල වෙනස් කරමින් ඔබට සහයෝගය දෙන්න, ඔබට උදව් කර දෙන්න, ඒ වගේම ඔබේ ශක්තියින් ඉස්මතු කරගන්න මේ ග්‍රහ ශක්තිය විශේෂයෙන්ම හේතු වෙනවා. මංගල යෝජනා ප්‍රමාද වෙච්ච අයට ඒවා යථාර්ථයක් බවට පත්වේවි. විවාහ ජීවිතවල ගැටලු ප්‍රශ්න නිසා වෙන් වෙච්ච අයට, අමනාප වෙච්ච අයට, ඒ වගේම හිත් අසන්තෝෂ වෙච්ච අයට ඒවා වෙනස් කරගෙන නැවතත් ඔබේ ඒ සම්බන්ධතාව ශක්තිමත් කර ගැනීමටත් මෙන්න මේ ග්‍රහ ශක්තිය විශේෂයෙන්ම හේතු වෙනවා. ධනු ලග්න ඔබට මේ ලබල තියෙන්නේ ධර්ම කර්මාධිපති රාජයෝගය. එහෙමනම් හිතවතුනි ඔබේ පූර්ව වාසනා ශක්තිය ඉස්මතු වෙනවා, වගේම ඔබගේ සහකරුට සහකාරියට විශේෂ වාසි, ඒ වගේම වාසනා තත්ත්ව හදිසි ධනලාභ අත්පත් වීමේ හැකියාව මේ තුලින් පෙන්වුම් කරනවා. ඔබ මේ ග්‍රහයන් තුන් දෙනාට අදාළ මහදසාවක් හෝ අන්තර්දසාවක් ගත කරනවා නම් ඒ විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම සිද්ධ වීමේ හැකියාව පවතිනවා. එහෙමනම් හිතවතුනි මෙන්න මේ ත්‍රිග්‍රහ යෝගය විශේෂයෙන්ම අපි දන්නවා බුදු තමයි මෙතන වඩාත් බලවත් ග්‍රහයා විදියට පෙනී ඉන්නේ. එහෙනම් බුදු බලවත් වෙනවා කියන්නේ ඔබට බුද්ධිමය පැත්තෙන්, ඥාන ශක්තිය පැත්තෙන්, ඒ වගේම දැනුම් පැත්තෙන් ශක්තියක් ලබන්න, ඒ වගේම සාර්ථකත්වයක් ලබන්න වසර කීපයකට පස්සේ ලැබෙන සුවිශේෂී අවස්ථාවක් තමයි ඔබ මේ පසු කරමින් යන්නේ. හිතවතුනි ඔබ මෙහෙම හිතන්න, පහුගිය කාල සීමාවේ ඔබට ගැටලු තියෙන්නේ නැති, බාධක තියෙන්නේ නැති, විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්න තියෙන්නේ නැති. නමුත් හිතවතුනි මෙන්න මේ ත්‍රිග්‍රහ යෝගයත් එක්ක අන්නේ ගැටලු වලට විසඳුම් ඔබ විසින්ම නිර්මාණය කරගෙන ඔබ විසින්ම ඒවා යථාර්ථයක් බවට පත් කරගන්න උත්සාහ කරනවා, වගේම ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා, වගේම ඔබ ඒ ගැටලු වලින් යම් ආකාරයක සංසිද්ධියාවක් ලැබනවා, වගේම මානසික වශයෙන් සමබරව පවත්වාගෙන යහපත් මානසික තත්ත්වයක් පවත්වාගෙන යන්න මේ ග්‍රහ ශක්තිය ඔබට උදව් කරාවි. හිතවතුනි මේ ආකාරයට මේ කාල සීමාව තුළ ඔබේ අනාගත සැලසුම් වැඩපිළිවෙළවල් තියෙනවා නම් ඒවා තවත් ප්‍රමාද කරන්න එපා. මේ කාල සීමාව තුළම ඔබ ක්‍රියාත්මක කරන්න ඒවායේ සාර්ථකත්වය ඔබට අත්විඳීමේ හැකියාව විශේෂයෙන්ම පවතිනවා. ඒ වගේම හිතවතුනි දරුවන්ගේ අධ්‍යාපනයේ දියුණුව වගේම ඔබ කුමන වයසක කුමන පරාදිනමක හිටියත් ඔබට මෙන්න මේ කාල සීමාවේ අධ්‍යාපනයේ පැත්තෙන්, දැනුම් පැත්තෙන් ශක්තිය ගොඩක් නගා ගන්න විශ්ව විසින් ලබා දීපු සුවිශේෂී අවස්ථාව. එහෙමනම් ඒ අවස්ථාව ඔබට හැකි ආකාරයෙන් ඔබේ පරිසරය අනුව, ඔබගේ හැකියාවන් අනුව ඔබ ක්‍රියාත්මක කරන්න අපේ පැත්තෙනුත් ඔබට යම් ආකාරයක සහයෝගයක් මේ අවස්ථාවේ අපිට ලබා දීමේ හැකියාව පවතිනවා. එනම් හිතවතුනි අපේ ජ්‍යොතිර්විද්‍යා පාඨමාලාව නුදුරේදීම ආරම්භ වෙනවා. ඔබ කැමතිනම් ඔබට ජ්‍යොතිර්විද්‍යාව ඉගෙනගෙන දක්ෂ ජ්‍යොතිර්වේදියෙක් වශයෙන්, එහෙම නැත්නම් වෘත්තීය වශයෙන් ඔබට ශක්තිමත් වෙලා ඒ තුළින් ඔබේ ජීවන ජයග්‍රහණ අත්පත් කරගන්න, වගේම ඔබගේ දැනුම වැඩි කර ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් හිතවතුනි මේ සම්බන්ධයෙන් ඔබ කැමැත්තක් දක්වනවා නම් අපිව අමතන්න, ඔබ සමග ඔබට උදව් කිරීමට අපි සූදානම්. හිතවතුනි තවත් මේ ග්‍රහ ශක්තිය තුළින් ඔබට විනෝද වෙන්න, උත්සව සම්භාෂණ වලට සම්බන්ධ වෙන්න, ඒ වගේම ආගමික කටයුතු වලට, වන්දනාමය කටයුතු වලට වැඩියෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව නිර්මාණය වෙන කාල සීමාවක් වෙනවා. ඔබට පියා සම්බන්ධයෙන් ගැටලුවක්, ප්‍රශ්නයක්, කිසියම් දුෂ්කරතාවයක් නොසිඳෙන ගැටලු තිබුණා නම් අන්නේ ගැටලු වලට විසඳුම් ලැබිලා ඔබගේ ජයග්‍රහණ බලාපොරොත්තු ඉෂ්ට වීමේ ග්‍රහ ශක්තිය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් ධනු ලග්න ඔබට මෙන්න මේ ත්‍රිග්‍රහ යෝගයේ ශක්තිය, බලය, ආශිර්වාදය නොඅඩුව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුති. ආයිබුවන් කුම්භ ලග්න සහෘද හිතවතු, ජීවිතේ යහපත් කාලය එනවා, අයහපත් කාලය එනවා, ඒ වගේම
මධ්‍යස්ථ කාලය මෙන්න මේ කාලප්‍රය අතරින් ඔබට මේ ලබල තියෙන්නේ යහපත් කාලය. ඒකට හේතුව තමයි හිතවතුනි ග්‍රහයින් තින් තුන් දෙනෙක් විශේෂයෙන් ජුනි 12 ජුනි 14 ජුනි 15 එකම රාශියකට යනවා. විශේෂයෙන් ඔබගේ ලග්නය අනුව පස්සෙන්න විද්‍යාස්ථානයේ බලවත් වෙනවා. ප්‍රිගහ යෝගයක් භද්‍රා යෝගයක් ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් හිතවතුනි මේ ශක්තිය අඩුවෙන් සලකන්න එපා. එහෙමනම් මේ කාල සීමාව තුළ ඔබට ඔබගේ අරමුණු ජයග්‍රහණ බවට පත් කර ගැනීමේ හැකියාව පරිසරය නිර්මාණය වන කාල පරිච්ඡේදය. ගොඩක් හිතවතුන් බලාපොරොත්තු වෙනවා ලොතරැයියක් ඇදිලා, එහෙම නැත්නම් හදිසි ධනලාභයක් ලැබිලා, අන්න ඒ වගේ නිකම් පිනට මොනවා හරි ලැබෙනවා නම් කියන එක බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් හිතවතුනි අපි හිතුවද අපිට මේ විශ්වයෙන් ලැබෙන ශක්ති අපවටා ගොනු වෙනකොට අපේ ශක්තියින් වර්ධනය කරලා අපිට දිනා ගන්න පුළුවන් බොහෝ දේවල් පවතිනවා. ඒව ලොතරැයි ලාභවලට වඩා එහා ගිය ජීවිතයේ කාලය පුරාම අපිට සතුටින් ඉන්න ලැබෙන අවස්ථා නිර්මාණය කරගන්න මෙන්න මේ ශක්තියින් එක්ක හැකියාව තියෙනවා. එහෙමනම් හිතවතුනි ඔබට අධ්‍යාපන කටයුතු වල ජයග්‍රහණ, ඒ වගේම ඔබගේ කතන ශක්තිය සංනිවේදනයේ බලවත් වීම තුළින් වෘත්තීය අභියෝග, ව්‍යාපාරික අභියෝග ජයගන්න ඔබට කදිම කාලයක් තමයි මෙන්න මේ ග්‍රහ ශක්තිය නිර්මාණය වෙන ජූලි මාසේ 15 වෙනිදා දක්වා කාල සීමාව. ඒ වගේම හිතවතුනි ඔබට මෙන්න මේ කාල සීමාව විශේෂයෙන්ම කුම්භ ලග්න ඔබ බොහෝ වෙලාවට අන් අයගේ යහපත වෙනුවෙන් අන් අයගේ දුක් කරදර ඔබ බාරගන්න කෙනෙක් එහෙම වුණත් හිතවතුනි ඔබට තව දෙයක් තමයි නිතරම ඔබේ මානසික සහනයට හානි කරන අන්දමේ සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් හිතවතුනි එම තත්ත්ව වෙනස් වෙලා ඔබට මෙන්න මේ කාල සීමාව තුළ මොනවා නැති වුණත් තමන්ගේ මානසික වශයෙන් නිකක් නිදහසේ, ඒ වගේම සාමකාමීව, ඒ වගේම බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒක ඉබේටම සිද්ධ වෙන්නේ නැහැ හිතවතුනි. ඒ සඳහා අවශ්‍ය පරිසරය, ආර්ථික ශක්තිය ඔබට නිර්මාණය වෙනවා. ඔබේ වාසනාවට මේවා ඔබට අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම හිතවතුනි තව දෙයක් තමයි ඔබට මෙන්න මේ කාල සීමාව තුළ කුම්භ ලග්න ඔබ විශේෂයි. ඔබගේ ලග්නයේ ග්‍රහ බල අනුව මේ ග්‍රහයන් තුන්දෙනාට අයිති මහසා අන්තර්දසා ගත කරනවා නම් ඔබට මේ තත්ත්වය තවත් විශේෂී වශයෙන් යහපත පිණිසම හේතු වෙනවා. කුම්භ ලග්න ඔබගේ රැකියා ව්‍යාපාරවල දියුණුව, ඒ වගේම පදිංචි ස්ථානයේ විශේෂයෙන්ම ගැටලු තත්ත්ව, නීති තත්ත්ව, ඒ වගේම අසහනකාරී තත්ත්ව තිබුණා නම් අන්න ඒ තත්ත්වත් වෙනස් වෙලා ඔබට මානසික වශයෙන් සහනය ලැබෙන කාල සීමාවක් වෙනවා. හිතවතුනි තව දෙයක් තමයි මේ කාල සීමාවේ ඔබගේ බුද්ධිය වර්ධනය වෙනවා. ඒ වගේම ඔබ ගන්න සෑම තීන්දුවක් තීරණයක්ම බුද්ධිමත්ව ගන්නා තීන්දුව තීරණ වෙනවා. ඒ තුළින් ඔබට ජයග්‍රහණය අත් වෙනවා. හිතවතුනි ඔබේ සැලසුම් ඔබ කරන්න කියලා හිතේ තියාගෙන හිටපු දේවල් තියෙනවා නම් මෙන්න මේ කාල සීමාවේ ප්‍රමාද නොකර ක්‍රියාත්මක කරන්න ඔබ බලාපොරොත්තු ඉලක්කය ප්‍රතිඵලයට ඔබට පහසුවෙන් යාමේ හැකියාව විශේෂයෙන්ම පවතිනවා. එහෙමනම් හිතවතුනි ඔබ මේ කාල සීමාව තුළ කිනම් හෝ ඔබේ අනාගතයට ඔබේ ආර්ථික ශක්තිය වර්ධනය කරගන්න, වෘත්තීය තත්ත්වය උසස් කරගන්න, ව්‍යාපාර සාර්ථක කරගන්න, කුමක් හෝ දෙයක් අලුතෙන් ක්‍රියාත්මක කරන්න ඔබට සාර්ථකත්වය ස්ථිර වෙනවා. එහෙමනම් හිතවතුනි මේ අධ්‍යාපන පැත්තෙන්, බුද්ධිය පැත්තෙන් බුද ග්‍රහය භද්‍රා යෝගයකට සම්බන්ධ වෙච්ච කාල සීමාවේ ඔබට අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් විෂයන් ඉගෙන ගන්න, ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න විශ්වයෙන් ලැබිච්ච සුභම සුභ කාලයක්. අන්න ඒකට උදව් කරන්නත්, ඒකට නිසි මාර්ගයක් පෙන්වන්නත් අපි සූදානම්. හිතවතුනි ඔබ කැමතිනම් ජ්‍යොතිර්විද්‍යාව වෘත්තීය වශයෙන් ඉගෙන ගන්න, අපිත් එක්ක සම්බන්ධ වෙන්න, මේ අංකයට කතා කරන්න. විශේෂයෙන්ම අපි ජ්‍යොතිර්විද්‍යා පාඨමාලාවක් නුදුරේදීම ආරම්භ කරනවා. අන්නේ පාඨමාලාවට සම්බන්ධ වෙලා වෘත්තීය වශයෙන් ජ්‍යොතිර්වේදී ක්‍රියට කටයුතු කරන්න අවශ්‍ය දැනුම, ඒ වගේම ඒ අත්දැකීම් අප සමග ඔබට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එහෙමනම් හිතවතුනි එම අවස්ථාවත් ඔබට සිහිපත් කරනවා. ඊට අමතරව හිතවතුනි ඔබට මෙන්න මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම ඔබගේ නිරෝගීතාවය, ඒ වගේම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය
යහපත් වෙනවා වගේම මෙන්න මේ කාල සීමාව තුළ විශේෂයෙන් ජූලි පළවෙනිදා දක්වා කාල සීමාව තුළ දරුවන් අපේක්ෂා කරන දෙමව්පියන්ට වාසනාවන්ත දරු පිළිසිඳ ගැනීම ලැබෙන කාල සීමාවක් වෙනවා. මේ කාල සීමාව තුළ උපදින දරුවෝ වගේම පිළිසිඳ ගන්නා දරුවෝ විශේෂයෙන්ම බුද්ධිමත් ඒ වගේම නිරෝගී දරුවන් බවට පත්වීමේ හැකියාව වාසනාව වැඩි කාල පරිච්ඡේදයක් තමයි මෙන්න මේ ප්‍රිගහ යෝගයේ පවතින කාල පරිච්ඡේදය. හිතවතුනි, ඔබේ සංනිවේදනය බලවත් වෙනවා, වචනය බලවත් වෙනවා, ඔබට තියෙන අභියෝගය ජය ගන්න ඔබගේ වචනය සංනිවේදනය උපරිම වශයෙන් යහපත් විදියට ක්‍රියාත්මක කරන්න ශක්තිය ලැබෙන කාල සීමාව. එහෙමනම් කුම්භ ලග්න ඔබට මෙන්න මේ ප්‍රිගහ යෝගය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වේවා, යහපතක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සැමට පෙරුවන් සරණයි.